ආයුබෝවන් කියලා පිළිගන්නව වින්ටෙක් YouTube channel එකට ගොඩක් ආදරෙන් ඔයාල හැමෝම. Corel Draw පාඩම් මාලාවේ 5 වෙනි පාඩම තමයි අද මේ විදියට අරගෙන එන්නේ. ඉතින් මේ පාඩමේදී අපි කතා කරනවා මෙන්න මේ තියෙන tool ටික ගැන. ඒ කියන්නේ smooth tool එක, smear tool එක, twirl tool එක සහ attract and repel tool එක, ඒ වගේම smudge tool එක සහ roughen tool එක ගැන. ඉතින් අපි බලමු මේ එක එක tool එකෙන් මොනවද අපිට කරන්න පුළුවන් සහ අවසානයේදී අපි මේ ඉගෙනගත්ත දෙයින් පුංචි design එකක් කරනවා. හරි මම මේ විදියට rectangle එකක් ලබා ගන්නා. Right? අපි බලමු මේකේ මෙන්න මේ tool එක smooth tool එකෙන් මොකද වෙන්නේ කියලා. ඇතර මේ smooth tool එකෙන් වෙන්නේ යම්කිසි object එකක outline එක අපිට smooth කරගැනීමේ හැකියාව තියෙනවා මේකෙන්. උදාහරණයක් විදියට මම මේ smooth tool එක අරගෙන මම මෙන්න මෙතන කෝණයකට මේක apply කරොත් මම මුලින්ම select කරගෙන මම මේ කෝණයකට මේක apply කරොත් බලන්න මොකද වෙන්නේ කියලා. Right? අර තිබුණු ගතිය නැහැ දැන් smooth වෙලා round වුණා නේද? ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ property bar එකේ මේ adjustment වෙනස් කරලා මේ ප්‍රමාණය වෙනස් කරගන්න, ඒ වගේම තමයි smooth වෙන්න ඕන ප්‍රමාණය වෙනස් කරගන්න මේ දේවල් කරන්න. Right? මම නැවත මේ වගේ තැනකට apply කරලා පෙන්නන්නම් ඔයාලට. Right? ඔයාලට පේන මං හිතන්නේ වෙනස ඔයාලට පේනවා. හරිද ගොඩක් වෙලාවට logo design කරද්දී අපි මේ විවිධ හැඩතල ආශ්‍රයෙන් font නිර්මාණය කරගනිද්දී අපිට මේ tool එක ප්‍රයෝජනවත් වෙනවා. හරි ඊළඟට මෙන්න මේ smear tool එකෙන් මොකද වෙන්නේ? Right මේකෙන් වෙන්නේ අපිට යම්කිසි object එකක් මම මේක කහ පාටින් fill කරගන්න අපිට යම්කිසි object එකක් මේ විදියට එළියට අදින්නත් ඒ වගේම මේ විදියට ඇතුළට යොමු කරන්නත් හැකියාව තියෙනවා මේ tool එක පාවිච්චි කරලා. Right අපි බලමු ඊළඟ tool එකෙන් මොකද වෙන්නේ කියලා. ඊළඟ tool එක තමයි Twirl tool එක. ඇත්තටම මේකෙන් වෙන්නේ outline එකක් object එකක මෙන්න මේ වගේ කැරකීමකට ලක් කරන්න පුළුවන්. මේක වාමාර වර්තව වගේම දක්ෂිණා වර්තවත් අපිට කරන්න පුළුවන්. මෙන්න මෙතනින් ඔයාට මේකේ adjustment සකස ගන්න පුළුවන් කොහොමද වෙන්න ඕන කියලා. ඉතින් මේවා ඔයා මේ අගයන් වෙනස් කරලා ඔයාම අත්හදා බලන්න කොහොමද මේ tool වල හැසිරීම කියලා. ඉතින් මේ tool එක ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරනවා විවිධ patterns නිර්මාණය කරන්න background patterns වගේ දේවල් හදද්දී අපි මේ tool එක යොදා ගන්නවා. හරි ඊළඟට මෙන්න මේ attract and repel tool එක right අපි බලමු ඒකෙන් මොකද වෙන්නේ කියලා. ඇත්තටම මේ tool එකත් අර කලින් කතා කරපු smear tool එක වගේම තමයි. මේකෙදිත් අපිට පුළුවන් යම්කිසි object එකක් මේ විදියට මේ වගේ ඇතුළට යොමු කරන්න, ඒ වගේම පිටතට අදින්න පුළුවන්. ඉතින් මේකෙත් මේ option දෙකක් තියෙනවා. මේ අගයන් වෙනස් කරලා ප්‍රමාණ සහ විවිධ සැකසුම් ඔයාට මෙතනින් හදා ගන්න පුළුවන්. ඉතින් ඔයා පොඩ්ඩක් මේවා වෙනස් කරලා නැවත බලන්න මොකද වෙන්නේ කියලා. Right. ඊළඟට smudge tool එකෙන් මොකද වෙන්නේ? ඉතින් smudge tool එකෙන් වෙන්නේ තර විදියටම අපිට යම්කිසි object එකක outline එක මේ වගේ පිටතට අදින්නත් පුළුවන්, ඇතුළට යොමු කරන්නත් පුළුවන්. ඉතින් ඔයාට පේනවා නමුත් අර අනිත් tool වල වගේ නෙවෙයි අවශ්‍ය ඕනෑම තරම් මේ විදියට කරන්න පුළුවන්. ඉතින් මේකත් මේකෙත් ඔයාට මේ ප්‍රමාණය සහ මේ smoothness මේ දේවල් adjust කරගන්න පුළුවන්. පොඩ්ඩක් මේ අගයන් වෙනස් කරලා ඔයාම කරලා බලන්න. Right ඊළඟට මේ roughen tool එකෙන් එන්නේ ඇත්තටම outline එක rough කරනවා. ඉතින් මම මෙන්න මේකට apply කරොත් ඔයාට පේනවා මොකද වෙන්නේ? මේ outline එක නිකන් අර දැති දැති වගේ ආවා. ඉතින් මේක තමයි වෙන්නේ මේ tool එකෙන්. ඉතින් මේකත් ගොඩක් වෙලාවට අපිට විවිධ patterns නිර්මාණය කරද්දී පාවිච්චි කරන්න පුළුවන්. Right එහෙමනම් අපි ඔය ඉගෙනගත්ත tools ටික අපි බලමු කොහොමද අපි design එකකට apply කරන්නේ කියලා. ඉතින් ඇත්තටම මේ tool ඒ කියන්නේ ගොඩක් වෙලාවට මේ flyer banner වගේ design කරද්දී ටිකක් use වෙනවා අඩුයි. Logo වගේ design කරද්දී තමයි ටිකක් අවශ්‍ය වෙන්නේ. නමුත් අපිට විවිධ creative නිර්මාණ කරද්දී මේ tools ටික අවශ්‍ය වෙනවා. ඉතින් විශේෂයෙන්ම මෙතනදී මෙන්න මේ shape tool එක තමයි අතිශය වැදගත්. මම කලින් පාඩම් වලදීත් කතා කරා මේ ගැන. මේ ගැන තව ගොඩක් දේවල් ඉගෙන ගන්න අපිට තියෙනවා. මේ tool එක නම් නැතිවම බැරි tool එකක් සෑම design එකකටම වගේ. හොඳයි එහෙමනම් අපි මේ ළඟට බලමු ආ ඉගෙන ගත්තේ tool ටික පාවිච්චි කරලා මෙන්න මේ වගේ design එකක් කොහොමද කරන්නේ කියලා. Right මම මේක delete කරගන්නවා. දැන් අපි මේ design එක කරමු. මුලින්ම මම මේ වගේ rectangle එකක් නිර්මාණය කරගෙන මේක green color එකෙන් fill කරගන්නවා. ඒ වගේම තමයි stroke එක මම අයින් කරගන්නවා.
right ඊළඟට මම ගන්නවා මෙන්න මෙතන තියෙන මේ smear tool එක අරගෙන මම මෙන්න මේ විදියට මේකේ මේ කොටස නිර්මාණය කරගන්න right අර මේක නිදහසේ ඔයාලට අවශ්‍ය පරිදි කරන්න පුළුවන් අවශ්‍ය පරිදි මෙතනින් adjustment සකස ගන්න ප්‍රමාණ වෙනස් කරගන්න පුළුවන් ඔයාලට හරි ඊළඟට මම නැවත මේවා adjust කර ගැනීමක් කරන්න පුළුවන් අවිට මේ වගේ Right, now to add a pull up make a product size again. A duker again, may Tiena idat. Hi, on the Elangata make him a copy act never the labagan. Mason the half it a pull up, may object a select color, control C, saha control V, press karanne. ඊළඟට මම මේ අලුතෙන් හදාගත් ඔබ්ජෙක්ට් එක ගත්ත කොපිය ටිකක් ලයිට් ග්‍රීන් එකකින් ෆිල් කරගන්නවා මේ වගේ ඊළඟට මම මේක රීසයිස් කරගන්නවා රයිට් මෙහෙම සිලෙක්ට් කරලා මේ විදියට මම මේකේ නැවත කොපියක් මෙහෙම ගන්නවා හරිද අරගෙන මම මේක මේ දෙකම ඔබ්ජෙක්ට් දෙකම Shift එක ඔබාගෙන මේ විදියට select කරලා group එකක් බවට පත් කරගෙන මේ object එකෙන් ප්‍රධාන object එකෙන් පිටිපස්සටම යවන ඔයාලට පුළුවන් shift එකත් එක්ක keyboard එකේ page down press කරන්න මේ විදියට. හරි. ඊළඟට ඔන්න දැන් අපි මූලික දේ හදාගෙන ඉවරයි. Right? ඊළඟට මම කරන්නේ මෙන්න මේ වගේ rectangle එකක් අරගෙන මේක black color එකෙන් fill කරගන්නවා. ඊළඟට මම මේක මේ වගේම smear tool එක අරගෙන මම පොඩ්ඩක් මේ විදියට adjust කරගන්නවා හරි right ඊළඟට මම මේ විදියට ellipse එකක් අරගෙන මේක මම කහ පාටින් fill කරගෙන මේකේ stroke එක මම align කරගන්නවා දැන් මම ගන්නවා Twirl tool එක. අරගෙන මම මේකට මේ විදියට apply කරනවා. අර පේනවා. Right. ඊළඟට මම මේකෙම copy එකක් අරගන්නවා. Control C, Control V ඔබලා. ඊළඟට මම මේක මේ වගේ ඔරෙන්ජ් කලර් එකක් දීලා සයිස් එක මේ විදියට වෙනස් කරගන්නවා. හරි. ඊළඟට මම මේකෙම නැවත කොපියක් අරගෙන ඒක රෙඩ් කලර් එකෙන් ෆිල් කරගෙන සයිස් එක මේ විදියට වෙනස් කරලා මම මේක shift එකත් එක්ක page down press කරලා මේ විදියට back කරගන්නවා. ඊළඟට මේ ඔක්කොම ටික select කරලා මම group එකක් බවට පත් කරගෙන මෙතෙන්ට ගෙනල්ලා මේ විදියට තියලා සයිස් එක අවශ්‍ය පරිදි ඇඩ්ජස්ට් කරගන්න. හරි දැන් මේ සම්පූර්ණ මලම group එකක් බවට පත් කරගෙන මම මෙතෙන්ට ගේනවා. ගෙනල්ලා ඔයාලට randomly මේක අවශ්‍ය පරිදි මේ විදියට copy අරගන්න පුළුවන්. ඔයාලට මතක ඇති කොහොමද ගන්නෙ? මේ object එක select කරලා එහෙම නැත්නම් මේ group එක mouse එකේ left button එක click කරගෙන අවශ්‍ය තැනට drag කරලා right click කරන්න අර left එක release කරන්න නැතුව. හරි මේ විදියට ඔයාලට අවශ්‍ය පරිදි මේවා randomly තියාගන්න.
හරි දැන් මේ මල් ඔක්කොම ටික එක සැරේ සිලෙක්ට් කරගන්න මේ විදියට ඒරියා එක මම ඩ්‍රැග් කරලා ඊළඟට මේ ඔක්කොම පිටිපස්සට යවන්න shift එකත් එක්ක page down press කරන්න right ඔන්න අපි මූලික දේවල් ටික හරි දැන් ඊළඟට මම කරන්නේ මේ විදියට rectangle එකක් අරගෙන මේක brown color එකෙන් fill කරගන්න ඊළඟට ඒකේ stroke එක මේ විදියට align කරගන්නවා අර නැවත මේකේ කොපියක් ගන්න කලින් අපි use කරනවා attract and repel tool එක පාවිච්චි කරලා මේකේ edge එක adjust කර ගැනීමක් මේ විදියට කරන්න පුළුවන් පොඩ්ඩක් සයිස් එක අදාගෙන හරි ඊළඟට මම මේකේ කොපියක් ගන්නවා control c control v press කරලා ඒක මම ටිකක් dark brown එකක් දෙනවා මේ විදියට තීරම පොඩ්ඩක් ඉහලට අරගෙන අර මෙන්න මේ ඔබ්ජෙක්ට් එකට පිටිපස්සෙන් තියනවා ඒකට වට කරන්න පුළුවන් control එකත් එක්ක page down press කරන්න හරි ඔන්න එහෙනම් අපි පුංචි design එකක් කරා අර ඉගෙන ගත්ත tool ටික පාවිච්චි කරලා ඉතින් ඔයත් මේක කරන්න try කරන්න ඉතින් ඇත්තටම අවශ්‍ය දේ තමයි ඔය ඉගෙන ගත්ත tool ටික creative විදියට use කරන එක එහෙමනම් අපි හයවෙනි පාඩමේදී හම්බ වෙමු තවත් අලුත් කරුණු ගොඩක් එක්ක. ඉතින් තවමත් ඔයා මගේ channel එක subscribe කරේ නැත්නම් දැම්ම subscribe කරලා එකතු වෙන්න දිගටම අපේ Corel Draw පාඩම් මාලාවත් එක්ක. එහෙමනම් අපි ඊළඟ පාඩමේදී හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.